සම්පුවත් නැරඹීමට සියත නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉලමින අගෝස්තු මාස 5 වනදා පැවැත්වෙන මහා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අගෝස්තු 6 වනදා පළමු ප්‍රතිඵලය 6 වනදා පස්වරු 4ට පෙර ඉඩම් ලියාපදිංචියේදී සිදුවන වංචා නතර කිරීමට ජනපති අවධානය තුරෙන් දෙකක් හදන්න අපිත් එක්ක එකතු වෙන්න පොදු ජන පෙරමුණෙන් එජාපේට ඇරයුම් අරන්තලාව වික්ෂු ඝාතනයට සම්බන්ධ එල්ටීටී සංවිධානයේ ජීවත්ව සිටින හිටපු සමාජිකින්ට රහිව නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රහාරින් දිවි ගලවාගත් වික්ෂුන් වහන්සේ නමකගෙන් පෙත්සමක් තම රජයක් යටතේ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව සජිත් කියයි හෝමාගම අවිසංගවා තැබීමේ රහස හෙළිවෙයි තවත් සංක්‍රීය ගිනියාවි 7ක් අතුරුදන් වූ ඇති බවට තොරතුරු නිලැදුවේ ගෞරවය ආරක්ෂා කරන්න ආරක්ෂක ලේකම් පොලිස් ප්‍රධානීන්ට කියයි COVID-19 වසංගතයට තවමත් මාස 6යි ඉදිරියේ ඉතා භයානකයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් යලිත් අනතුරු හැඟවීමක් ප්‍රථමයෙන් දේශීය පුවත් දෙදහස් විස්ස මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6 වනදා පෙරවරු 8 සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එයද මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදී. 2020 මහමැතිවරණයේ සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්තුණා. ඉන්න අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබුණා. මෙන්න මේක තමයි අපේ තියෙන දේශීය සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිකුත් කරපු ගයිඩ්ලයින්ස් කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ මැතිවරණ පැවැත්වීම සම්බන්ධව මාර්ගෝපදේශය. දැන් ඊගාවට ඡන්ද 20 තවත් වැදගත් එකක් තමයි ඔෆිෂියල් පෝලිං කාඩ්ස්. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ඒකේ සමහර වෙලාවට නමේ වැරදි තියෙන්න පුළුවන්. සමහර ලාවට ස්ත්‍රී පුරුෂ භාවයත් වැරදිලා තියෙනවා. හැඳුනුම් පත් අංකයක් වැරදිලා තියෙනවා. නමුත් ඒවා ඡන්දේ දැමීමට බාධාවක් නෙවෙයි. හැබැයි කවුරු හරි කිව්වොත් ප්‍රකාශ පත්‍රයක් අස්සම් කරන්නයි කියලා බෑ කිව්වොත් ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිරට බලය තියෙනවා බැලට් පේපර් එකේ ඉෂු නොකරයි. ඒකම අපිට තේරෙනොත් මෙයා හොර ඡන්දකාරයෙක්. මෙයා දාන්න මහදන බලෙන් හොර ඡන්දකාරයෙක් වුණත් අපි ඡන්ද පත්‍රිකාව දෙනවා. දීලාර ප්‍රකාශ පත්‍රයකුත් අස්සම් කරගෙන පොලිසියට දෙනවා. ඊළඟට අපිට තියෙන කරුණ මේ මාර්ගෝපදේශවල මේක බැලූ බැල්මට ඡන්දෙ තියන්න බෑ වගේ තමයි කියන්නේ. මූලික කරුණු තුන මුඛාවරණ පළඳීම නිතර සැනිටයිස් කිරීම නැත්නම් සබන් යොදා තේදීම පිරිසිදුව මීටරේ දුරත භාගය. මේ අතර විතරක් නෑ මේ සම්පූර්ණයි. මීටරේක දුර තියාගන්න වෙනවා. ලෝකේ කරකවන එක නවතුනොත් හරි හයියෙන් කරකවන්න ගත්තොත් හරි තමයි අපිට ඡන්දෙ නොතියයි ඉන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම ගෝස්තු පස්සෙන්ද ඡන්දෙ තියෙනවා අපි ප්‍රාර්ථනා කරනවා වසංගතයේ අපිට කඩා වැටෙන එකක් නැහැ කියලා කොවිඩ් පාලනය කළා ඉවරයි අපි තමයි හොඳම බය වෙන්න දෙයක් නැහැ කියලා තියෙන මතය හිතන් ඉන්න එපා එහෙම එකක් නැහැ පාලනය කරා ඉතාලම හොඳයි දක්ෂයි ඔක්කොම හරි නමුත් වසංගතය එන්නේ කේ අවදානම තියෙනවා මැතිවරණයට අදාළ මූලික කටයුතු තමයි මේක ආරක්ෂා කරගන්නේ විජේජෙන් දේශපාලන පක්ෂවල රැස්වීම තිබීමේදී උරෙන් උර ගැටි ජයෝ අපේ නායකයා කාගෙද බලවේගේ කී කී ඉස්සරහට පොර කකා යන්නයි කොට වීසු වෙන කෙළ බිඳිති වලින් එක්කෙනෙකුට තිබ්බොත් අපි ඔක්කොම ඉවරයි ට්‍රේස් කරගන්නත් බෑ ඒකෙන්ද අපි කියනවා මේක 100කට සීමා කරන්න පුළුවන් හැමෝම නිල් පාට හරි කළු පාට හරි බෝල් පොයින්ට් එකක් අරන් එන්න ඒ ආරයගේ පෑන ಇಲ್ಲ නම් ඒක වැඩක් නැහැ පෑන් අරන් එන්න හැබැයි පෑන් නැත්නම් අපි පෑන් දෙනවා
අපි දීලා එයා ලකුණු ගන්නට පස්සේ බඳුනකට දාලා ඒක සැනිටයිස් කරමු. අපි චන්දපොල චන්ද කුටිය සැනිටයිස් කරනවා. මිනිත්තු 15 15ට. ඓසෝප්‍රොපයිල් ඇල්කොහොල් නැත්නම් එතනෝල්. එක කැන්ඩිඩේට් කෙනෙකුට මිලිලීටර් 12ක් අඩුම ගන්න යන තුන් පාරක් ගැව්වොත්. මම වගේ කෙනෙක් පාවිච්චි කරනවා 15ක් 20ක් විතර යනවා. ඒවා 1 කෝටි 20 ලක්ෂයක්. දැන් මැතිවරණ නීති වල මොනවද ලොකෝටම කැඩෙන්නේ වාහන වල ස්ටිකර් ගහගෙන ඇවිදීම එක අපේක්ෂකයෙකුට පුළුවන් තමන් යන වාහනේ පමණයි එයා යන්නත් වෙන වාහන වල ගහන්න බෑ ආධාර කරුව පොටවන් යන වාහන වල ගහන්න යන්න බෑ අනේ අපේ නායකයා මෙතුමා තමයි අපේ නායකයා එතුමිය තමයි අපේ නායිකාව කියලා එතුමියට ආශිර්වාද කරලා එතුමියට ජයපතා ස්ටිකර් ගහන්න යන්න බෑ වාහන පොලිසියවත් අඩංගුඩ ගන්න අපි අවම වියදමින් කරන්න බලාපොරොත්තු වෙනවා අපි හැබැයි අපි හිතනවා අපට කෝටි 1000කට අඩු වියදමින් කරන්න හම්බුනොත් අපේ ජයග්‍රහණයක් කියලා. හයවෙනිදා ගණන් කරන්න. උදේ 8ට. උදේට පටන් ගන්න ජීර්ණය කරනවා. දැනට එහෙම තමයි ජීර්ණය කළේ. එතකොට පොස්ට් ලෝඩ් එකක් නැත්නම් පස්සේ ගන්නවා. අපි පොස්ට් ලෝඩ් උත් හයවෙනිදාටම යන්න තමයි. නමුත් මීඩියා කට්ටිය නම් කැමති පොස්ට් ලෝඩ් එදා රෑ ගණන් කරනවා. अभी धन तीरने के लिए हाई वेन्दे रिसार्स बलापुरुत्वे कोई वेलावे दम्मी के मंग अभी दिन हाथ रटकाली हाई टकाली वरदी लावत रिसार्स पड़कुनोत को रिका मैं को कोया को रिसार्स यहाँ से फेसबुक को ला रही रिसार्स दानो कट्टी है मुंग और रिसार्स दानो मेका मेका अंग के ना विनाश करने ना वही लग गया एक इंद अभी क्या ने अभी डे पलवे नहीं प्रतिपले दिन उठा हो था तरह जरवे को हेरिया ඔක්කොමටික දීලා ඉවරනකොට අපි බලාපොරොත්තු වෙන රෑ 10 වෙනකොට වත් පුළුවන් වේවි කියලා රටේ ආණ්ඩු බලයන්නේ කාටද කියලා කියන්නේ. හැබැයි ඒකත් වෙන්න පුළුවන්. ඉෆ් ෆෝමන්ට් එකේ තමයි අපි කියන්නේ. දැන් ඔබ අහනවා ඔබතුමාට දෙන්න පුළුවන්. මට නෙවෙයි කොමිෂමනේ. මගේ 5 වෙනිදා හවස වෙනකොට වීසා ඉවරලා යන්න ඕනොත් මට දෙන්න බෑනේ. ඒකයි ඉන්නා කිසි දෙයක් ඉතිර කරලා කියන්නේ නැහැ මහින්ද ජප්‍රිය. मेरठ पाताल कल्याण सतुवती बेदी सोयागत वेडिम गिनी अभितोगे ये होमागम पिटिपन प्रदेश विशेष कार्य बलकाय विसीन सोयागत्ता बेसंबा दिन सिदु किरेन परीक्षण बलदी अवि आयुध संगवात बीमट हेतु सह तवत अवि आयुध पिलिबंद तोरतुरु अनावरणे करगेन तिबेनवा होमागम पिटिपन प्रदेश पीटी गोडनगिल्लक संगवातिपियेदी टी 56 वर्गे गिनी अवि 11 खा टी 81 वर्गे गिनी अवियक् स्वागनीमट पोलिस विशेष कार्य बलका निर्धारिन ईये दिन समत्तुना एदी एम सिदुवीमट अदाल सेककरुवन देदेनेकु अतरंगोटकत अतर एहि पलमु सेककरुवन पोट्ट कपलिन मेत्ता मातर स्वर्णाभरण विलनसेला कोल्लकैम हा पोलिस निलधारियेकु घातने किरीमे अपराधयकट संबंध सेककरुवेकु वन बवटई पोलिस माध्य कोट्टाश निवेदने कले එසේම අතනගොඩගත් අනෙක් සැකකරු අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු වන අතර ඔහු 2011 වසරේදී එම ගොඩනැගිල්ල අසලදීම වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. තවත් ප්‍රබල පාතාලකල්ලි සමාජිකයෙකු වන කඩුවෙල වසන්ත නැමැත්තාගේ සමීපතමයෙකු සමගත ඔහු සම්බන්ධතා පවත්වා ඇති බවටයි මේවන විට අනාවරණය වී ඇත්තේ. ඒ අනුව අතනගොඩගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළ අතර අදාළ ගොඩනැගිල්ලේ හිමිකරුගේ බිරිඳ හා එහි සේවය කළ සේවකීන් 8 දෙනෙකුද විශේෂ ආරක්ෂාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දී තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ දින සිදු කළ මෙම වැඩලීමේදී සොයාගත් ගිනි අවි 12 අංක මකා දමා ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇති බවයි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ. මෙතරම් ගිනි අවි ප්‍රමාණයක් රහසිගතව සංගවා තබා තිබුණේ මෑතකදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රබල පාතාලකලි සමාජිකයෙකු ඝාතනය කිරීමට බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. මේ අතර මෙම ගිනි අවි 12ට අමතරව තවත් ගිනි අවි 7ක් අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වන අතර අදාළ ගිනි අවි කුමන වර්ගයට අයත්ද යන්න මෙවන තෙක් තහවුරු වී නැහැ. ඒ අනුව මෙම ගිනි අවි යම් කිසි අපරාධයක් සඳහා යොදාගෙන තිබේද යන සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය විසින් ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති හමුවකදී
මේක මෙට්ටවරුනි තවත් එක රස්සාවක් විදියට ගණන් ගන්න එපා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත තියෙන තමුන්නාන්සේලාගේ අතේ මේ රටේ මිනිස්සුන්ගේ පැවැත්ම තියෙන තමුන්නාන්සේලාගේ අතේ ඒ වගේම මම කියන්න ඕනේ තමුන්නාන්සේලා අතරින් බොහෝ දෙනෙක් ඉතාමත්ම ගෞරවාන්විත සේවයක් ඉෂ්ට කරනවා ඒක මම හදවතින්ම අගය කරනවා නමුත් තමුන්නාන්සේලා අතරම ඉන්නවා තවත් සමහරෙක් ඇත්තටම අපිට ඇහුවාම කනගාටු හිතෙන විදියට රාජකාරී කරනවා තමුන්නාන්සේගේ ඩිවිෂන් එකේ යටතේ තියෙන පොලිස් ස්ථානවලට අයිති බල ප්‍රදේශ වලින් මටලියුන් එනවනම් පොලිසියට කිව්වට වැඩක් නැහැ ආරක්ෂක ලේකම්තුමනි කොච්චර කිව්වත් වැඩක් නැහැ අනේම අපි ගැන බලන්න කියලා එහෙම නැත්තම් ඒ අපි ගිහිල්ලා කුඩුකාරයෝ ගැන කුඩු විකුරණෙවුන් ගැන ඔත්තුව දුන්නාම දීලා පහුවදාට එළි වෙන්න හම්බෙන්නේ නැහැ කෝල් දාලා ගිහිල්ලා ඔත්තුවක් දුන්නා නේද පවුලම එක්ක ඉවර කරන්න කියලා කියනවන්නම් මගෙත් එක්ක මොකද්ද අපි ඉන්න තැන මොකද්ද අපෙන් ඇති වැඩේ නිනාද මේ ගෞරවය තියෙන විදිහට වැඩ කරන්න කියන ඉල්ලීම කරන්න මේක ඉල්ලීමක් වෙන්න පුළුවන් නියෝගයක් වෙන්න පුළුවන් ඩයරෙක්ෂන් එකක් වෙන්න පුළුවන් නමුත් නිලැඳුමේ ගෞරවය තියෙන විදිහට වැඩ කරන්න ඕනේ නිලැඳුමේ ගෞරවය තියෙන්නේ මහජනතාව බලාපොරොත්තු විදිහට සාධාරණව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරාම ඉඩම් ලියාපදිංචි දී සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඊ ඉඩම් විද්‍යුත් ක්‍රමය ලියාපදිංචි කිරීම කඩිනම් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා ඒ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ඉඩම් ලියාපදිංචිදී සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඊ ඉඩම් ලියාපදිංචි කඩිනම් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා වංචනික ඉඩම් ලියාපදිංචි සහ ප්‍රමාදයේ හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටින බවත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉඩම් නිරවුල් කිරීමේ ආයතන මිනින්දොරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ඊ ඉඩම් ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා මෙම ඊ ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණා 1987 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අරන්තලාව භික්ෂු ඝාතනය සිදු කළ දැනට ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන් ටෙරෙහිව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන්නilla ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවාගත් ආඳා උල්පත බුද්ධසාර හිමියන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සමට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ යන මහත්වරුන් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පෙත්සම්කාර බුද්ධසාර හිමියන් කියා සිටින්නේ කොටි ත්‍රස්ත වාදීන් විසින් 1987 වසරේ ජූලි මාස දෙවනදා එල්ල කළ මෙම ආරන්තලාව භික්ෂු ඝාතන සිද්ධියෙන් භික්ෂුන් වහන්සේ සිතිස් එක් නමක් අපවත් වී තවත් සිවිල් වැසියන් පිරිසක්ද මිය ගිය බවයි මෙම සිද්ධියට සම්බන්ධ ත්‍රස්තවාදීන් ගණනාවක් තවමත් ජීවතුන් අතර සිටින බවට පවසන පෙත්සම්කාර හිමියන් ඔවුන් සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි සඳහන් කරන්නේ එබැවින් මෙම සිද්ධියට වගකිව යුතු ජීවතුන් අතර සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ මූලික අයිතීන් උල්ලංඝනය වෙනුවෙන් රුපියල් කෝටි 2ක වන්දියක් රජයෙන් අය කර දෙන නියෝගයක්ද නිකුත් කරන ලෙසයි උන්වහන්සේ වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ ප්‍රහාරයට ලක්විච්ච බස් රථයේ ගමන් කරපු බුද්ධසාර ස්වාමීන් වහන්සේ ඒ ප්‍රහාරයේ දිනේ සිට අද දක්වාම ඔත්පලව ක්‍රෝධ පුටුවක ඉන්නේ පල්ලෙහා පණනේ මේ අපරාධ කරුවන් නීති හමුවට පමුණවන්න කිසිම ක්‍රියාමාර්ගයක් කිසිම කෙනෙක් අරගෙන නැහැ අඩුතරමින් උන්වහන්සේගේ මතකයේ හැටියට පොලිසිය විසින් හෝ ප්‍රකාශයක් හෝ ලබාගෙන නැති බවටයි මට උපදෙස් ලැබෙන්නේ මම අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිනවා ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ මේ මහා ඛේද වාචකයෙන් 31 නමක් අපවත් වුණා සිවිල් වැසියෝ කීපදෙනෙකුත් රියදුරු මහත්මයා කොන්දොස්තර මහත්මයා ජීවිතේ බේරාගත් කීපදෙනෙකුත් ඉන්නවා එදා ඝාතනයට ලක් වුණා මේ 31 දෙනා වහන්සේලා වෙනුවෙනුත් අපි වෙනුවෙනුත් විශේෂයෙන් මං අවුරුදු 33 අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිනවා පීඩා විඳිනවා ඔබතුමාලට පේනවා යම් කිසි නීතියේ පිහිටක් සරණක් පතාගෙන තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මේ නඩුව අද අපි ගොනු කරනු ඉදිරිපත් කරනු ලැබි
තම රජ කැඩතේ ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබා දීමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ නත්තණ්ඩිය ප්‍රදේශයේ අද පැවති ජන හමුවකදී ත්‍රස්තවාදයේ පිළිබඳව මගේ තිබෙනවා මතයක්. මම තරයේ විශ්වාස කරනවා ඒක නිවැරදියි කියලා. ඒ මතය තමයි ත්‍රස්තවාදී ක්‍රියාදාමයන් වලට හවුල් වෙන සැලසුම් කරන ඊවැගේම ක්‍රියාත්මක කරන ඒ කණ්ඩායම් සඳහා අපි අනිවාර්යෙන්ම මරණීය දඬුවම් ප්‍රයත්න කරන්න ඕනේ. ඒක මම තරයේ විශ්වාස කරන දෙයක්. අනිවාර්යෙන්ම පස්වෙනිදා ජයග්‍රහණයත් සමග අපි මේ අදාළ විධි විධාන ක්‍රියාත්මක කරනවා කියන එකත් මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. 69 ලක්ෂයකගේ මේ බලාපොරොත්තු සියල්ල අද සුම් වෙලා සමගි ජන බලවේගයේ ජනතාවගේ පූර්ණ ආශිර්වාදයේ පූර්ණ වරම ලබා දීලා. ඒ වගේම මම තමුන් ආසරට කියන්න කැමතියි පස්වෙනිදාට මේ රටේ ආණ්ඩු බලය අපි ලබා ගන්නකොට අනිවාර්යෙන්ම අපේ රජයක් සියලු බලතල අතට අරගෙන රාජ්‍ය බලය අතට අරගෙන මේ රට මෙහෙළින්නේ බලතල අතට අරගෙන පැය 24ක් ඇතුළත තෙල් නිල පහත දමනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නම්. රට අන්තවාදීන් බුදාගත හැකි පාර්ලිමේන්තුවක් තම පක්ෂයට නිර්මාණය කළ හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කෙහෙලිය රබුකැලේ මහතා පවසනවා. ඒ හරිස්පත්තු ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මේ අවුරුදු 30ක් ඇතුළත විවිධ අපේ දේශපාලන ප්‍රධාන පක්ෂ දෙකම හැම වෙලේම අන්තවාදීන් ඉදිරියේ දන ගහපු පක්ෂයක් බවට පත් වුණා. ආණ්ඩු කර මම ඡායාවක් හැටියට දකිනවා. මට පේනවා මේ මැතිවරණයේදී අපිට පළවෙනි වතාවට අන්තවාදීන්ගේ සහයෝගයක් නැතුව පාර්ලිමේන්තුවක් පිළිවන්න පුළුවන්. සත්‍යයි දියුරලා කියන තමුන්නාන්සේලාට අපි මේ පාර්ලිමේන්තුව 5 වෙනිදා 6 වෙනිදා පිහිටවුවාට පස්සේ තව අවුරුදු 50කටවත් මේ රටේ අන්තවාදීන් ඉඩක් දෙන්නේ නැහැ පාර්ලිමේන්තුව අපි. සිංහල මුස්ලිම් දැලේ දෙමළ ඔක්කොමත් එක්ක අපිට එකට වැඩ කරතයි. හැබැයි අන්තවාදීන්ට තුවක්කුව බෙල්ලට දාලා ආණ්ඩු කරන යුගය අවසන් කරන්න සහයෝගය දෙන්නයි කියලා මම තමුන්නාන්සේලාගෙන්. හැබැයි මම කියන්නේ ජාතිවාදීත්වය නෙමේ ජාතියක් හැටියට අපි වහල් වෙච්ච යුගයක් අපි පහු කර කර අපිට අවස්ථාවක් ලැබලා තියෙනවා මේ දෙන්න. ඒකට මිදෙන්න අපිට අවස්ථාවක්. රටේ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සකස් කර ඇති යෝජනා වත්මන් ආණ්ඩුවට ඉදිරිපත් කර ඒ සම්බන්ධයෙන් විවාදයකට පැමිණීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නුගේගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. අපේ ඡන්ද ව්‍යාපාරයේදී අපේ සංඝයා වහන්සේවත් වෙනත් පූජක පක්ෂයක්වත් පිළිබඳ දේශපාලනය කතා කරලා දේශපාලන වශයෙන් පහර ගහන්නවත් ඒ ක්‍රියා කරන්න උවමනා නැහැ. අපි ඒ නිසා ඇත්ත වශයෙන්ම සංඝ රත්නයත් අනික් පූජක පක්ෂ දේශපාලනයෙන් ඉවත් කරන්න කියලා මම කියන්න කැමතියි. ඇත්ත වශයෙන්ම මම ප්‍රකාශ කරපු හැටියට අද රටේ ජනතාව වෙනුවෙන් අපේ යෝජනා ඉදිරිපත් කළා. අපි කැමතියි ඒ ගැන වාද කරන්න ආණ්ඩුව ලැස්ති. අපි ඇත්ත වශයෙන්ම මේ ප්‍රතිපත්ති ගැන වාද කරොත් විතරයි දේශපාලනයෙන් ඈත් වෙලා ඡන්ද දෙන්නේ නැහැ කියන තරුණ තරුණියෝ මේ පරම්පරා ටික වැඩිහිටියත් ආපහු මේ ඡන්දයට සහභාගී කරවගන්න පුළුවන්. තිරසර සංවර්ධනය කරා රට ගෙන යාමට පක්ෂපාත ભેදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක තිලංග සුමතිපාල මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් යපා අභිවර්ධන මහතා දෙක්ව සිටියා. විශේෂයෙන් මේ අවස්ථාවේදී රටේ පැහැදිලි දර්ශනයක් තියෙන ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ ජනාධිපතිවරයාට 3/2 බලයක් අවශ්‍යයි. මේ වෙලාවේ තමයි රටේ ජනතාවක් හැටියට අපි එකට එක්විය යුතුයි. ඒ නිසා ඒ කොළේලි සංවිධානයට අපි කියනවා කරුණාකර එකට එක්වලා අපි මේ කාරණේ ඉෂ්ට කිරීම සඳහා බැඳීමෙන් කටයුතු කරන්නයි කියලා. අපි පැහැදිලිව කියන්න ඕනේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල හෝ වෙන පක්ෂයක හෝ වෙන දේශපාලන නිලින කිසි කෙනෙක්ට ජාතික වැඩපිළිවෙලක් නැහැ. හැම කණ්ඩායමකටම ආරාධනා කරනවා තිරසාර සංවර්ධනයක් උදෙසා ශක්තිමත් දේශයක් ගොඩනැගීම සඳහා සියලුම අය මේ වෙලාවේ ජනාධිපතිතුමාගේ දහරාවත් එක්ක හිට ගන්න. ආණ්ඩුව විසින් තම මැතිවරණ ව්‍යාපාරය අඩාල කිරීමට කටයුතු කරමින් සිටින බවට ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර සිටිනවා. ඒ දේශපාලන පරිගණක පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙතන සිදුවී තිබෙන දේ තමයි චෞර ව්‍යාපාරිකයෙකුගේ උවමනාව. අපේ රටේ
හිටපු නාවික හමුදාපතිවරුන් නාවික හමුදා විශාල නිලධාරීන් ගණනාවක් කූඩුවට නංගන්න හදනවා. ඒ වගේම එම පරීක්ෂණ භාරව වැඩ කටයුතු කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගණනාවක් කූඩුවට නංගන්න හදනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ එම පරීක්ෂණ ලිපිගනු භාරව හිටපු නීතිඥ කණ්ඩායමක් කූඩුවට නංගන්න හදනවා. මෙහෙම ගියොත් මේ රට අපරාධකරුවන්ගේ පාරාදීසයක් බවට පත් වෙනක වළක්වන්න බෑ. මැතිවරණ ව්‍යාපාරයේ අඩාල කිරීමේ කුමන්ත්‍රණය මුත් තියෙන බව පේනවා. චෝදනා කරන ඔබතුමාට විනාඩි 5ක් ඇතුළත මේ හැම චෝදනාවක්ම ඔබතුමාට ඉදිරිපත් කරනවා. එන්නේ කියලා ඕනම නාලිකාවක. මම කියන අංගොඩ තාප්පුවට නැගලා හුවක් කියන දෙන්නේ තුන්දරෙක්යි. දේශපාලකයන්ට හොරුන් එක්ක විවාද නැහැ. දේශපාලකයන්ට විවාදයක් තියෙන කාත් එක්කද? මහජනයාගේ දීපල හොරකම් කරන දොරට විරුද්ධ කළ දීපු පාලකයත් එක්ක. ඒස මට විවාදෙ තියෙන ඔයත් එක්ක. ඔය චෝදනා කරන ඔබතුමාට තියෙන පිටරට දෙන්නේ ගෙවල් සහ නාරම් පිට මේ බිල්ලක් කෝටි ගන්න වටන බිල්ඩින් එහෙම තියෙනවා කියලා. එයාට කියන්න එකක් ඒගොල්ලගේ ආණ්ඩුවේ තියෙන එක වල්ල ඉන්න අයනේ මොකද නිහෙට වෙන්නේ තන තන කියව කිවින්නේ ඒගොල්ලෝ නමතකයි ඒගොල්ලොත් කමිෂන් සභාවක් දාලා අපි ওই විදිහට 45 පාරක් ගෙන්නලා රාජ්‍ය නිලධාරීන් නාවික හමුදාපතිවරු තුන් දෙනෙක් දක්කගෙන ආවා වත්මන් ගරු ජනාධිපතිවරයාත් ওই විදිහට 15 පාරක් ගෙනාවා ඇයි දැන් කියන්නේ දැන් රාජ්‍ය නිලධාරී ගෙන්නනවා කියලා ඔයි කියන්නේ මේ රටට එක දිගට කරගෙන ආපු බොරුව දැන් එළිවෙගෙන ඉන්නේ 100 100ට බස්සලා එකටත් මම බින්දුර බස්සලා තමයි නවත්ත අන්න ඒකට බය තමයි ඔයි කියන්නේ ජනාධිපතිවරයාගේ දැක්ම අනුව රට සංවර්ධනය කරා රැගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙළ පවතින්නේ තම කණ්ඩායම සතුව බව අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක පූජ්‍ය අතුරලිය රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ගම්පහ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද එක් වෙමින්. අපේ දැක්ම අනුව යාණ්ඩුවට ආර්ථික දැක්මක් නැහැ. ඇත්තරම කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔහු යන්නේ එක පැත්තකට අනිත් ඔක්කොම යන්නේ අනිත් පැත්තට. ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ බලය හරි තීරණාත්මකයි. අපි ඒකට කියනවා විවස්ථාදායකය කියලා. ජනාධිපතිවරයා විවස්ථාදායකයේ ඉරකරුවෙක් වෙන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයාගේ හොඳම යාළුවෝ හොඳම මිත්‍රයෝ අපි. එතුමා ඒක පිළිගත්තත් නැතත් මම හිතනවා එතුමාගේ හද සාක්ෂියක පිළිගන්නේ කියලා. එතුමාට මේ රට හදන්න යම් කිසි ආවේගයක් උනන්දුවක් තියෙනවනම් අපි විශ්වාස කරනවා එම තියේ කියලා. ඒකට ගැළපෙන පිරිස තමයි අපි. පුද්ගලික සහ රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන සහ අවසන් කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ඊට අදාළ නිර්දේශ ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. රාජකාරිය ආරම්භ කරන වේලාවන් සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කරා අපේ අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මේ අනුව යෝජනා කරන රජයේ සේවයේ දේ 9ට ආරම්භ කරන්න කියලා. ඒ වගේම හවස 4:45 දක්වා පදීර්ඝ වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයට යෝජනා කරනවා 9:45ට ඔවුන්ගේ සේවාවන් ආරම්භ කරන්නත් 6:45ට එම සේවාවන් අවසන් කරන්න. පාසල් වේලාව වෙනසක් වෙන්නේ නැහැ. දැනට තිබෙන වේලාවම පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමට යොදවනවා. වත්මන් ආණ්ඩුව ජනතාව ආර්ථිකමය වශයෙන් දැඩි පීඩාවට පත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂක සමන් රත්නප්‍රිය මහතා පවසනවා. අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රට ආර්ථික වශයෙන් ඉතාම බරපතල අඩියකට වැටිලා තියෙනවා. ආර්ථික කළමනාකරණය බිඳුවයි. රට ඉස්සරහට යන්නේ නැහැ. ජනතාව බලාපොරොත්තු වෙච්ච සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවට බිඳුවට වැටෙන ශ්‍රී ලංකාවක්, දුප්පත්කම වැඩි වෙන ශ්‍රී ලංකාවක්, මර්ධනය කැඳවන ශ්‍රී ලංකාවක්, ජන ජීවිතය විනාශ කරන ශ්‍රී ලංකාවක් බවට, නිදහස නැති කරන ශ්‍රී ලංකාවක් බවට පත් කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් යනවා. බාණ්ඩ විල දිගින් දිගටම වැඩි වෙනවා. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ සහල් මිලවත් අඩු කරා. ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩු වුණා 80%කින්. නමුත් ලංකාවේ 7.5%කින්වත් ඉන්ධන මිල අඩු වුණේ නැහැ. ලංකාව ලෝකයේ ණය ගෙවිය නොහැකි රටවල් පහ අතරට පත් වෙමින් තියෙනවා. මේ වකවානුවේ රට දිහා බැලුවාම දකින්න පුළුවන් එකම දෙයක් තමයි අපි නැවත වසංගතයකට සූදානම් සැලසුමක් සාදලා නැති බව. ආර්ථික සැලසුමක් ඇත්තේ නැහැ. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් අද ආණ්ඩුව MCC ගිවිසුම මූලික කරගෙන බලයට ආපු ආණ්ඩුව අපේ රටේ සිටියම මැදින් දෙකට බෙදලා අපිට කිව්වා ඇමරිකාවෙන් වීසා ගන්න වෙයි කියලා මගේ අම්මේ තාත්තේ තමුන්නාන්සලට අනුරාධපුරයට පොළොන්නරුවට යන්න පූජා භූමි වන්දනා කරන්න මේ රටට මේ ගිවිසුම ගැලපෙන්නේ නැහැ නැති නිසා අපට ලොකු විශ්වාසයක් තියෙන මේ ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා තම්බෙ ගන්න ලෑස්ති වෙන මේ අය එනකොට කිව්වේ 3න් 2 දැන් කියනවා බහුතරය ගන්නවා කියලා එටානිද්ද වෙනකොට කියයි ඡන්දෙ දෙන්න ප්‍රබල විපක්ෂයක් වෙන්න කියලා
එතකොට එයාලා රණ්ඩු වෙවි ඉඳීම ඇති වර්ණය වෙනකන් අපිට තියෙන්නේ ජනතා සහභාගීත්වයේ සහයෝගයේ මැද රට ඉදිරියට ගෙන යන රජය සකස් කිරීම සාධාරණ මිනිස්සු කොටසක් ඉන්න නම් පිරිසක් ඉන්න නම් මේ දේශපාලන සාධාරණ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ සාධාරණව ඉල්ලන අලුතෙන් ඉල්ලන කෙනෙකුට එන්න අවස්ථාවක් මෙතුමලා දෙන්නේ නැහැ රටක් ජයග්‍රහණය කරලා අපිට අභේදානි දීපු නායකයෙක් දෙන්නේ තමයි මේ රට පාලනය කරන්න හදන්නේ එක්කෙනෙක් යුද්ධයෙන් අපිව බේරගත්තා ගෝඨාභය මහත්තයා කොයි ප්‍රසංගතේ පාලනය කරලා මේ රටේ ජනතාවට නිදාසේ ජීවත් වෙන්න වාසනාව උදා කරලා දුන්නා අපිට කාත් එක්කවත් කම්පිටිෂන් එකක් නෙමෙයි අපිට තියෙන. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මිනිස්යන්ට තේරලා තියෙනවා අද මේ පක්ෂය සුද්ධ වෙලා තියෙනවා. ඉදා රජදරුවෝ අයිතිකරු විදිහට වැඩ කටයුතු කෙරුවා නම් අද මේ රට කොතනද තියෙන්නේ? එමනම් වර්තමාන පාලකයොත් රටේ බාරකරුවෝ මිස අයිතිකරුවෝ නෙමෙයි. බාරකරුවන්ට අයිතිකරුවෝ වගේ හැසිරෙන්න දෙන්න බෑ. නෑ අපිට කිසිසේත් ආණ්ඩුවත් එක්ක කිසිම ඩීල් එකක් දාන්නවත් පොට්ටුවත් එක්ක එකතු වෙන්නටවත් මැතිවන්නෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් හදන්නවත් කිසිම අවශ්‍යතාවයක් නෑ අපේ හදවතේ දැඩි විශ්වාසයක් තියෙනවා අගෝසු 5 වෙනිදා පැවැත්වෙන මැතිවරණයේ ප්‍රතිඵලය තුල අපට පාර්ලිමේන්තුවේ 3-2 ක බලයක් ලැබෙන බව එනිසා 69 ලක්ෂයේ බලාපොරොත්තු දැන් සුන් වෙලා තිබෙනවා 3-2 බලාපොරොත්තු සුන් වෙලා තිබෙනවා එනිසා අපි ජනතාවට කියනවා හරි විදියට ඡන්දේ පාවිච්චි කරන්න දැන් රට වටාපුවත් කිහිපයක් කෙටියෙන් කලුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදිකරු මේ ස්ථානයේදීම මියගොස් තිබෙනවා අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන පානදුර සරික්කමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කලුතර උතුර පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා වැල්ලවාය කන්දේය ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ගංජා හේනක් වැටලීමට වැල්ලවාය ඌව කුඩා ඔය පොලිසිය සමත් වී තිබෙනවා වගා කර තිබූ ගංජා ගස් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 80කට අධික බවයි පොලිසිය සඳහන් කළේ කලවාන ප්‍රදේශයේට අත්‍යවශ්‍ය අංගයක් වූ බස් නැවතුම්පළ සහ බිලඳ සංකීර්ණය අද ජනතා අයිතියට පත් කෙරුණා ඒ කලවාන ප්‍රාදේශීය සභා සභාපති චාමින්ද ඉන්ද්‍රප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් කමරුපිටිය නගරයේ පිහිටි විදුලි කණුවක් මත නැගුණු කාන්තාවක විරෝධතාවයක නිරත වී තිබෙනවා. පවුල් ආරවුලක් මුල් කරගනිමින් මෙම කාන්තාව මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් නගරවාසීන් සහ පොලිස් නිලධාරීන් එක්ව එම කාන්තාව බිමට ගැනීමට උත්සාහ කිරීමේදී ඇය සිහිසුන්ව ඇද වැටී ඇති අතර පසුව කමරුපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඇතුළු විහාරස්ථාන කිහිපයක කරඬුව වැඩම කර වූ මිල්ලංගොඩ රාජා නැමැති ඇතා මියගොස් තිබෙනවා. මිය යන විට ඇතාගේ වයස අවුරුදු 70ක් පමණ වූ බවයි ඇතාගේ බාරකරු වූ SRS මිල්ලංගොඩ මහතා පවසා සිටියේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.